අන්න ඒ විදිහට සක්මන් භාවනාව පුරුදු කරන්න අපිට පුළුවන්. මට මතකයි තායිලන්තේ ඉඳපු කාලේ හාමුදුරුවරු දැන් අපි ඇත්තම කියනවා නම් එහේ සතියකට සැරයක් හතර පෝයට රැලි වෙනකම්ම භාවනා කරනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒ අදාළ නැහැ. ඒවා ලොකු හාමුදුරුවන්ගේ ඉඳලා මහානකම් කරන්ට ආරණ්‍යයට ආපු අද ආපු කෙනා ඉඳලා පවා අනිවාර්යයෙන්ම රැලි වෙනකම් ඉන්න ඕන භාවනා කරන්න ඕන. ඉතින් අපි පටන් ගන්න හරි එහෙනම් අද දැයි බණත් කියන්නේ රෑ 9:00 ධර්ම දේශනා පටන් ගන්න ඕක ඉවර වෙද්දි 2 විතර වෙනවා පාන්ක. 1:00 වෙනවා. අහගෙන ඉන්න ඕනේ යන්ට බෑ. කියන්නේ තායි භාෂාවේ මෙලෝඩිය තේරෙන්නේ නැත්නම් මුල් කාලේ කොරන්න දෙයක් නෑ ඉතින්. ලොකු හාමුදුරන්ට ඕක කිව්වට පස්සේ කිව්වා මේ දාවේ ලොකු හාමුදුරුව ඔය කියන වචන අහගෙන ඉන්න කිව්වා. බලන කියන කෙනා කියන වචන අහගෙන ඉන්න කිව්වා. සමහර වචන තාත්ත කෙනෙක් වගේ කියන වචන ඇති. සමහර වචන සැරෙන් කියනවා ඇති. සමහර වචන මෛත්‍රියෙන් කියනවා ඇති. සමහර වචන ඔහේ කියනවත් ඇති. ඒ වචන අතර තියෙන පරතරය ඉගෙන ගන්න කිව්වා ඒ සන්ධි. ඇත්තටම හරි හොඳ හොඳ ඉගැන්වීමක් ඒක. අජන් කේවලී උන්වහන්සේ. උන්වහන්සේ තාමත් අපි හරි යාළුවෝ. යාළුවෝ කියන රද ඇතෙන උන්වහන්සේ මගේ ගුරුවරයා. තාමත් ආරාධනා කරනවා එහෙට එන්නක් කියලා. කොහොම නමුත්. එහෙදී ඔය බණ ඉවරයක් වෙලා ගිලම්පසක් එහෙම තියෙනවා රැයට. බණ ඉවරනට පස්සේ ඕකෙන් පස්සේ අපි ඉතින් පටන් ගන්නවා සක්මන් කරන්න. ඉතින් නිදි ගිරා වැටෙනවා සමහරක් වෙලාවට. ඔය වෙලාවට මොකද කරන්නේ? ආපස්සට යනවා. දැන් සාමුදුර මේක කියලා දීලා තියෙනවා. කොහොම නමුත් අපි ආපස්සට සක්මන් කරනවා. ඉතින් මට මතකයි එක හාමුදුරුව කෙනෙක් උනස් හරි වීරියවන්තයි. අජන් සිරි ඇත්තටම කියනවා උනාසික නම. උනාසේ මා ඉතින් කිව්වා මේ දාවි සමහර දවස්වලදී මම නිදිමත නම් කකුල් දෙකින් ඇවිදින්න බැරි නම් මං කකුල් හතරෙන් සක්මන් කරලා තියෙනවා. මේක වෙන කෙනෙක්ට බලාගෙන ඉන්නකොට නම් වීලොග් වගේ වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒ දවස තුලදී ඒක ගොඩක් ඒගොල්ලෝ උත්සාහවන්ත වෙනවා. ඇත්තම කියන්න ඕන ලංකාවට වඩා හරි වීරියවන්තයි ඉන්නවා. අපි පොඩ්ඩක් ඇත්තම මේක අතහැරලා දානවනේ. හරි දෙනවා බෑ කියලා. එහෙ එහෙම නෑ. එහෙ කාරණයක් තිබ්බා. පරයන්කේට වාඩි වෙන්නේ රෑ 9ට. අපි කතා කර ගන්න සමහර දවස්වලදී අද භාවනා වැඩසටහනක් කරමු කියලා. මුකුත් නෑ. සයිලන්ට් ප්‍රැක්ටිස් කියලා කියන්නේ කතා නෑ. මීක් නෑ කවුරුවත්. හරි රෑ 9ට වාඩි වෙනවා පාන්දර 3 වෙනකම් ඉන්න කියලා. එහෙමම තමයි. කවුරුවත් නැගිටින්නේ නෑ. ලොකු හාමුදුරන් ඉඳලා හැමෝම දා. ඉතින් අන්න ඒ වගේ අර ලොකු ලොකු වීදියක්. කොහොම නමුත් මම අර කියන්න උත්සාහ කළේ සක්මනේ ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. අපිට භාවිතා කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. මම තාපස්සට සක්මන් කරලා තියෙනවා. අකුල අතරෙන් නම් ගියා කියලා එහෙම මතකයක් නෑ. නමුත් රැලි වෙනකන් සක්මන් කරා කියලා නම් මතක තියෙනවා. ඒකින්ද පුළුවන් තරම් මේක පුහුණුවට දාගන්න. මට මතකයි අපේ මල්ලි එම මෙහි ඇවිල්ලා හිටපු කාලේ බයිනෝමට කකුල් ගෙවෙයි කියලා අම්මත් අහනවා රිදෙන්නේ නැද්ද ඔය කියලා. අම්මා දින්න ඕන සමහරක් පිට ඔබේ දේශනාවට. ඉතින් කොහොම නමුත් කමන්නේ සක්මන් භාවනාව කියන එක බොහොම ප්‍රයෝජන තියෙන භාවනාවක්. මොකද සක්මන කියලා කියන්නේ පරයන්කයට වඩා ගොඩක් වෙනස් එකක්. සිද්ධ වෙන ක්‍රියාදාම එකයි නම් තමයි ඒ වුණාට අපිට ගොඩක් දේවල් දැනෙන තීරෙන භවනාවක් එක. මොකද ඇස් දෙක ඇරිලා තියෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඇස් දෙක වහගෙන යන එක හරි හරි අවදානම්. ඒකින්ද මම හැමදාම ඇස් දෙක අරගෙන මම සක්මන් කරන්නේ. සමහර වෙලාවල් නම් තියෙන්න පුළුවන් ඇස් දෙක අරගෙන භවනා කරන එක හෝ සක්මන් කරන එක ටිකක් කරදරයි කියලා තීරණ එක. මොකද ඒ සංඥාව ඕනවට වඩා වැඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක් කියලා කියන්නේ ඒක සක්මනට වඩා ඇත්තටම පරයන්කයට යන්න හොඳ වටපිටක් කියන එකයි මගේ නම් වැටහීම. ඉතින් කොහොම නමුත් පරයන්කය කරන හා සමාන කාලයක් සක්මන කරන එක හොඳයි. වගේම සක්මනේදී අපිට යම් කිසි විදිහකට හිතේ තැම්පත්කමක් හෝ යම් ඒකරාශී භාවයක් ඇති කරගන්න පුළුවන් නම් හිත තුළ අනේ ඒක බොහෝ කාලයක් යාදෙන්න